LTTE ත්‍රස්තවාදයේ තෙරෙහි මානුෂීය මෙහෙයුම සාර්ථකව සිදු කරන අතරතුරම ජාත්‍යන්තරයේ දිනා ගැනීමේ මෙහෙයුමද ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අතිසාර්ථක අන්දමින් සිදු කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ රාත්‍රියේ පැවති තුලාව සංවාදයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. දීස රටවලින් එන බලපෑම කළමනාකරණය කරන්න තෝරපු උපාය උපක්‍රම උදාහරණයක් ඇටියට ඉන්දියාවනු සාධකය මේ ආකාරයට හසුරුවා ගැනීම ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක්. දැන් කවුරුත් බලාපොරොත්තු වුණේ මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු වුණා, LTTE බලාපොරොත්තු වුණා, ඊළඟට ජනතා විමුක්ති බොහෝ දුරට ඒ අනාවැකි පළ කළා. එහි නායකයන් ඉන්දියානු බලපෑමක් එනවා ඇති වෙනවා, ඉන්දියානු බලපෑමට ආණ්ඩුව යට වෙනවා දන ගහනවා කියලා. ඒ ඉබදු හැම දිනම බලාගෙන හිටපු ඉන්දියානු සාධකය මේ විදිහට කළමනාකරණය කරගත්තා. ඉන්දියානු සාධකය නිවැරදිව කළමනාකරණය කරගන්න බැරි වුණා නම් අපිට මුහුණ දෙන්න වෙන්නේ බටහිර රටවල් වලින් එන පීඩනයට වඩා වැඩි පීඩනයක් මෙතනින් එල්ල වෙනකොට ඒකට මුහුණ දීම ඉතරම් පහසු වෙන්නේ නැහැ. නමුත් දැන් ආණ්ඩුව මොකද කළේ? අර විදේශ අමාත්‍යාංශයේ සම්ප්‍රදායික යාන්ත්‍රණයට ඉන්දියානු සාධකය කළමනාකරණය කිරීම පවර්ලා නිකන් ඉන්නේ නැතුව බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, ජනාධිපති ලේකම්තුමා, ආරක්ෂක ලේකම්තුමා කියන තුන් දෙනාට ඉන්දියාව සමග ඒ සංනිවේදන කාර්යය පැවරුවා. මාසිකව හෝ මාස දෙකකට වරක් රටේ තත්ත්වය ගැන ඔවුන් අතර අදහස් උමාරුණා. සියල්ලේ ප්‍රතිඵලය තමයි මේ විජයග්‍රහණය. ත්‍රස්තවාදයේ මුළුමනින්ම නිමා කොට ඇතත් ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගෙනෙන බව රජයේ පවසයි. එය ඒකීය රටක් තුල සියලු දෙනාටම එකඟ විය හැකි ශ්‍රී ලාංකික ක්‍රමවේදයකින් සැකසීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ක්‍රියා කරන බව විදුලි බල අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ. රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්ව ආකාරයට මේ වෙනවත් කොහෙවත් විදේශ රටවල් වලට අවශ්‍ය දේශපාලන යෝජනාවලියක් නෙවෙයි, මේ රටට හරියන මේ රටේ සියලු දේශපාලන පක්ෂත් එක්ක කතා කරලා දෙමළ ජනතාවට සාධාරණයක් කර දේශපාලන විසඳුමකට යන්න ඕනේ. දෙවනි දේ තමයි අපි ඉතාම කඩිනමින් සුදර්බන් මේ ජනතාව නැවත පදිංචි කරවන්න ඕනේ. ඒක තමයි මූලික දේවීත්වය. අපි පළමුව කළ යුත්තේ තමයි මේ දෙමළ ජනතාවට හිත දිනා ගැනීම. අපි ඉතාම කඩිනමින් ඔවුන් නැවතේ ප්‍රදේශ වලට ගිහිලා පදිංචි කරන අද බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සුවිශාල කාර්යභාරයක් කරනවා ඒ සඳහා. අද වෙලින් උතුරු වසන්තයේ වැඩසටහන ආරම්භ කරලා ඒ වගේම ජනාධිපති කාර්යසාධක බලකායක් ජනාධිපතිතුමා පත් කරලා අද විශාල මුදලක් ගෙනල්ලා නැවතත් ඒ ජනතාව උතුරේ පදිංචි කරන විසඳා සුවිශාල කාර්යභාරයක් කරනවා. ඒ නිසා අපි දැන් මේ වෙනකොට අපි වවුනියාව සහ යාපනය යන උතුරු පළාතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කළේ ඒ ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීම සඳහා අපි කටයුතු කළා තියෙනවා. ඒ වගේම අපි ඉතිරි කාලය තුරු උතුරු පළාත් සභා මැතිවරණයට අපිට යන්න සිද්ධ වෙනවා. මෙච්චර උතුරේ මෙහෙයුම් මැද්දේ එක යාපනයේ දෙමළ ඔය ඉඳපු ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මේ දෙමළ ජනතාවට අසාධාරණයක් මොනවා හරි වෙනවා කියලා ලෝකයේ මොනතරම් කොටි හිතවාදීන් දඟලුවා. යාපනයේ ඉන්න දෙමළ ජනතාව එක පුද්ගලෙක් එළියට බස්සද නැහැ. ඒ අය පෙළපාලිගේ LTTE එකෙන් බේරගන්න කියලා.